Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo. This is the News at 10. Ivan. ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා News First රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රන්දික සපුවාරච්චි. මම තිනුෂා බේසිංහ. ප්‍රථමයෙන් සිරස්තල. පොදුජන පෙරමුණේ සමාජිකින් අතර රත්නපුරේ ද්වන්ද සටනක්. ඇමති වජිරගේ ප්‍රකාශයට ඇමති ෆයිසගෙන් පිළිතුරු. විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකයින් අද කොළඹදී තොවිලයක් නටයි. සූර්ය වැව වනාලි මෙහෙයුම. විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩවර්ජනයේ 30 වැනි දිනේ අදයි. අනධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකයින් පිරිසක් අද කොළඹදී තොවිලයක් නටනු දක්නට ලැබුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණි මේ පිරිස ශාන්ති කර්මයේ ඇරඹුවේ අද පෙරවරුවේ. ඉල්ලීම් වලට විසඳුම් නොදීම නිසා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 16000කට අධික පිරිසකුත් සිය වැඩවර්ජනය නිසා සිසුන් ලක්ෂ ගණනකුත් බරපතල ගැටලුවකට මුහුණ පා සිටින බව මුවන් පැවසුවා. නිලධාරීන්ට තමන්ගේ දැස් යොමු කරන්නට මේ ශාන්ති කර්මය වහා පිටුවහලක් වේවායි ප්‍රාර්ථනා කරමින් මෙම ශාන්ති කර්මය ආරම්භ කරන බව ඉතාමත්ම කනගාටුවෙන් සහ වගකීමෙන් දන්වා සිටිනවා. අප වාර්තාකරු පැවසුවේ මොවුන් ශාන්ති කර්මයෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සත්‍යාග්‍රහයක්ද ආරම්භ කළ බවයි. මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩල සමාජිකයන් අද පෙරවරුවේ දේව කන්නලව්වක නිරත වුණා. ඒ ගලහමන් සන්ධියේදී ඒ අයගේ ඇස්කන් පෑදේවා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ අධ්‍යාපන කඩකප්පල් වීම පිළිබඳව මොවුන්ගේ සුද්ධ සිතින් මේ පිළිබඳ බලලා ඇස්කන් පෑදිලා මේ ප්‍රශ්නේ විසඳන්න බලය නුවණ පහළේවා කියන පරමාර්ථයෙන් අද මේක මේ විදිහට කරනවා. ඊයේ රජරට විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකීන්ද තම ගැටළු වලට විසඳුම් මිල්ලමින් පොල් ගසා දේව කන්නලව්වක් පැවැත්වුවේ මිහින්තලයේ කටුසෑයේ ඉදිරිපිටදී. අෂ්ටඵල දෙවියන් වහන්සේගෙන් අද ඉල්ලා සිටියේ කිසිම පළදායි උත්තරයක් අපිට ලබා දෙලා නැහැ. අපි මාසික වැටුපක් මේ වෙනකොට අපිට අහිමි කරලා තමයි මේ වැඩවර්ජනය ගෙනියන්නේ. මේ වැඩවර්ජනය හැකිතාක් ඉක්මනින් නිමා කරලා දාලා අපේ විශ්වවිද්‍යාල පද්ධතිය යථාර්ථයට පත් කරගෙන කර දෙන ලෙස තමයි ගෞරවණීය ඉල්ලා සිටින්නේ. අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ කළ ප්‍රකාශයකට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිචාර දැක්වුවා. තාවි කොහෙවත් ප්‍රතිපාදනයක් නැහැ. අග්‍රාමාත්‍යවරයාට පමණක් ඉලක්ක කරගෙන විශ්වාසභංග යෝජනාවක් ගේන්න. එහෙමනම් විශ්වාසභංග යෝජනාව 48.1 සඳහන් වෙන ආකාරයට ගේන්න පුළුවන් රජයට. එතකොට සමස්ත රජයට තමයි ගේන තිබෙන්නේ විශ්වාසභංග යෝජනාව. අතමසින් මේක අගමැතිතුමාට විතරක් බලපාන කාරණයක් නෙවෙයිනි. මොකද අගමැතිතුමාට විශ්වාසභංගයක් ගේන්න බෑ. විශ්වාසභංගය ගේනවා රජයට. රජයේ ප්‍රධානියා එතකොට අතිගරු ජනාධිපතිතුමා. එතකොට අතිගරු ජනාධිපතිතුමා තමයි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා සහ මෙහෙවන්න. ඒකේ ඊළඟ වාක්‍ය ඉවත් කළ තිබෙන කැත්ත 19 වෙනි සංශෝධනය අනුව. එතකොට ඒ අනුව කොහොමත් ඒ වාක්‍ය ඉවත් කළ තිබීම නිසා තමයි මේක බලපාන්නේ. නැත්නම් බලපාන්නේ නැහැ. අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දිහා බලනකොට ජනාධිපති කෙනෙක් පත් වෙන්නේ මහජන ඡන්දයෙන්. ඒ නිසා ජනාධිපතු ජනාධිපතිගේ අගමැති කෙනෙකුට විරුද්ධව තියෙන විශ්වාසභංග යෝජනාවකින් ජනාධිපතිගේ බලයට කිසිම හානියක් හෝ බාධයක් සිදු වෙන්නේ නැහැ කියන එක නෛතික ප්‍රතිපාදන තියෙනවා. 48.1 සම්බන්ධයෙන් අනුක්‍රම ව්‍යවස්ථාවේ එහි සඳහන් වෙන්නේ අගමැති ධූරය සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් සිදු වුණා නම් කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා.
එහි ජනාධිපති ධූරයට කිසිම හානියක් වෙන බව සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රකාශය නෛතිකව කිසිම හරයක් නැහැ කියන එක මම වගකීමකින් ප්‍රකාශ කරනවා. ඒ නිසා එතුමා නීතිය නොදැනෙන හෝ නීතිය හරියට වටහා නොගෙන එවැනි ප්‍රකාශයක් කිරීම ගැන මම කනගාටුයි. පළාත් පාලන ඡන්ද ක්‍රමය පිළිබඳවද විවේචනාත්මකව අදහස් පළ වුණා. මේක ජාතියට කරපු මහා කුඩි විනයක්, මහා හිණයක්. මේ වෙනුවෙන් පෙනී හිටින ශ්‍රී ලංකාවේ කවුරුත් නැතිවීම ගැන මම අපේ කනගාටු ප්‍රකාශ කරන්න කැමතියි. ඇත්ත වශයෙන් මෙවැනි අපරාධයක් සිදු වුණා නම් පසුගිය කාලේ මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකින්, ඒ කියන්නේ 4000ක් හිටපු එක 8000ක් වෙලා තියෙනවා. එතකොට මේක කවුරු හරි හොඳයි කියලා කියනවා නම් එයාට පොඩි මානසික ආබාධයක් තියෙන්න බෑ. ඒ නිසා මේක හොඳ නෑ පළවෙනි කාරණේ. එතකොට වැරද්දක් සිදු වුණා. මේක ප්‍රජාතන්ත්‍රවාදී විකෘතියක්. එහෙනම් මේක ප්‍රජාතන්ත්‍රවාදයට අවියායුධ වලින් කරපු ක්‍රියාවලිය පෑනෙන් කරපු අවස්ථාවක්. මේ උදවිය ද්‍රෝහිකම් ගැන කතා කරන්නේ අත උස්සන්න ගන්න. අත උස්සලා ඡන්ද ක්‍රමයක් ගෙනාට පස්සේ ද්‍රෝහිකම් ගැන. සභාවල සමහර අය සල්ලි වලට ගන්නවා කියනවානේ සභාතික. ඒකට මේ ක්‍රමයක් කියන්නේ. ඒ 50 තීන්දුව කරනකොට මිනිස්සු එහාට මෙහාට යනවා කියලා මම වගේ කියනෝනේ. පරිණතවා කියන්නේ. කෙසේ වෙතත් පළාත් පාලන ආයතන ඡන්ද ක්‍රමය පිළිබඳව පාර්ලිමේන්තුවේ සිදු වූ වාද විවාදවලදී මෙලෙස විවේචනය එල්ල වුණා. පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරන අවස්ථාවේදී ගිය මාසේ ඒ පනතට ඉදිරිපත් කරන ලද සංශෝධන වලට තමයි මේ පාර්ලිමේන්තු එකගතාවේ ආවේ. නමුත් ගරු කතානායකතුමනි, ගරු ඇමතුමා එම සංශෝධන ඉදිරිපත් කර ඉංග්‍රීසි භාෂාවෙන් සංශෝධනය ඇතුළත් කළ තියෙන සිංහල භාෂාවේ වෙනත් එකක් තමයි වාර්තා වෙලා තිබෙන්නේ. 100%ට වඩා අඩු සභිකයන් 3 දෙනෙක් නියෝජනය කරන අවස්ථාවකදී කාන්තාවන් අවශ්‍ය නැහැ කියලා තමයි මේකේ තියෙන්නේ. හැබැයි අපි සම්මත කරේ 3කට වඩා අඩු අවස්ථාවක කාන්තා නියෝජනය අවශ්‍ය නැහැ කියලා. නමුත් දැන් මේකේ තිබෙන්නේ 3ක් තිබෙන අවස්ථාවේදී කාන්තා නියෝජන අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා මේක මේ පාර්ලිමේන්තුව අනුමත කරන ලද සංශෝධනය නෙවෙයි, මේ සිංහල භාෂාවේ පනත ඉදිරිපත් වෙලා තිබෙන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අද එම පක්ෂයේම ක්‍රියාකලාපයන් සම්බන්ධව විරුද්ධ මත පළ කළා. සභාපතිවරයා හැටියට මාව තෝරාපත් කළා. අපේ පක්ෂ නෙළුමාවත කාර්යාලයට යවුවා. ටික දවසක් ඉන්නකොට දිනෙන් දින මේක පරක්කු වෙනකොට අපි කතා කරලා ඇව්වහම ඇයි මේක පරක්කු වෙන්නේ, ඇයි දිවුරුම් දෙන්න දෙන්නේ නැත්තේ, ඇයි සභා ගැසට් නිවේදනය එවන්නේ නැත්තේ කියලා ප්‍රශ්න තියනවා කිව්වා. අපි ඇහුවා ප්‍රශ්න තියන්නේ මොනවද? දින 100 ආණ්ඩුවට ගිහිල්ලා කත් ඇදලා ඇමති ගංගත්ත නෝනයි මහත්තයයි ගේ ගෝලයක් දාගන්න තමයි මේ පරක්කු කරලා තියෙන්නේ. ඊළඟට 27 වෙනිදා උදේ වෙනකොට ගැසට් කරනවා වෙනත් අයගේ නම. රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලනය එක්කයකට විතරක් බුදුලයක් කරගත්ත කෙනෙක් එකතු වෙලා මේකේ බලය අනිත් පැත් එක්සත් ජාතිපක්ෂයේ සමග හවුල් වෙලා උපනගරාධිපතිකම එක්සත් ජාතිපක්ෂයට ලබා දීලා ඒ මම කියන ඒ හිටපු ඇමතිවරයගේ ඔව් පැහැදිලිව පවිත්‍රවන්නේ ඇතමු නම කියලාම කියන්න මම මේ බය වෙන්න දෙයක් නැහැ. මේ පක්ෂයට තියෙන ආදරේ නැතිකරන කවුරු කටයුතු කරනවා නම් අපි සියලු දෙනා කාමෙන් පෙළ ගැහෙනවා. ඩීල් දාන්නේ කවුද කියන්නේ? මේ රත්නපුර නගරේ ජනතාව දන්නවා. මේ දිස්ත්‍රික්කය ඇතුලේ තවත් දේශපාලන තීන්දුව කරන්නේ වෙනත් පක්ෂක නායකයෝ නම් ඒ පිළිබඳව තීරණයක් ගන්න වෙනවා. වෙනත් පක්ෂවල නායක කියන්නේ ඇත්තටම දැන් ජෝන්සන් විරත්න ඇමතුමා. ජෝන්සන් නැත්නම් ඔතුමාට එතුමා මේකේ මේ නගරාධිපති ධූරයේ තීන්දුව කරන මට්ටමට ආවා. එහෙම වෙන්න දෙන්න බෑ අපිට. මේ අය තීන්දුව කරන්න ගියාම මේ දේශපාලනේ අවුල්සහගතයිනේ. අද මහා විශාල කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා. රත්නපුර මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ පොට්ටු ලඟින් මේ සභාව පිහිටීම සම්බන්ධයෙන්. Thank you.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ නරහින් පිටපිහිටි ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජේපාර අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශයේ වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු අධීක්ෂණය කළා. අමාත්‍යාංශයේ පසුගිය ක්‍රියාකාරකම් හා ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී ජනාධිපතිතුමා විමසා බැලීමක් කළ බව ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. අමාත්‍යංශ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා කාර්ය මණ්ඩලය සමග සුහද කතාබහක නිරත වීමටද අමතක කළේ නැහැ. ETI ෆිනන්ස් සමාගමේ තැන්පත්කරුවන් පිරිසක් අද බොරැල්ලේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ඒ තම තැන්පත් මුදල් ආපසු ලබා දෙන ලෙසට බලධාරීන්ට බල කරමින්. ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙලා නියාමන ක්‍රියාමාර්ගයක් ජනවාරි 2 වෙනිදා ගත්තා. ඒ නියාමන ක්‍රියාමාර්ගය නිසා ඇත්තටම තැන්පත් කරුවන්ට මුදල් ගැනීමට දැන් අපහසු වෙලා තියෙනවා. ඉතින් අපි ඒ නිසා මේ ආයතනය මැදිහත් වෙලාම කමිටියක් පත් කළා. ඒ කමිටියේ 10 දෙනෙකුගේ යුක්ත කමිටුවක්. අපි ශ්‍රී ලංකා මහ බැංකුවත් එක්ක ඒ කමිටුව සාකච්ඡා කරා. ඒ සාකච්ඡාවේදී මේ අධ්‍යක්ෂක මණ්ඩලයත් ඒ 10 දෙනාගේ කමිටුවත් ශ්‍රී ලංකා මහ බැංකුවත් සාකච්ඡා කළා. ශ්‍රී ලංකා මහ බැංකුව ඉතා වගකීමෙන් කිව්වා මේ තැන්පතු සියලු 25,000ක තැන්පතුකරුවන් වෙනුවෙන් 150,000ක මුදලක් ලබා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක කරන්න ඉතිරි 150,000ක මුදල වසර 2-3-4 වගේ ඇතුළත කාලයක ගෙවන්නත්. එතකොට මේ ETI ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය කියා හිටියා එතුමාලට හැකියාව තියෙන්නේ 125,000ක මුදලක් යන්නේ. අපි එකහෙලාම කමිටුව විරුද්ධ වුණා 150,000ක මුදලක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බව. මේ ETI ආයතන මේ තත්ත්වයට පත් කරන්න ප්‍රධානම හේතුව මේ ආයතන දෙක. මේ හිරු කියන ආයතනයයි න්ියුස් ෆස් කියන ආයතනය තමයි ප්‍රධානම කරදකරු. අප කිසිවිටකත් ETI ෆිනෑන්ස් සමාගමට චෝදනා එල්ල කරන නොමැති අතර ඔවුන් අප වෙත මෙලෙස චෝදනා නැගීම හේතුවෙන් මේ විකාශය කිරීමට සිදුවන බව දන්වා සිටිනවා. ඔබතුමාලා මෙතනට මේ ප්‍රශ්න විසඳන්න නම් ඇවිල්ලා ඉන්නේ එන ඒ ප්‍රශ්න විසඳන්න උදව් වෙන්න. මෙතනට ඇවිල්ලා ඉන්නේ ප්‍රචාරය කරන්න නම් නැත්නම් ප්‍රශ්න විසඳන්න නම් ප්‍රශ්න විසඳන අදහසෙන් ඇවිල්ලා උදව් කරන්න. අපි 100% ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලන්නේ බොහොම වගකීමේ 40% පමණ ඉල්ලන්නේ. මේගොල්ලෝ සීනි බෝල දීලා බබ්බු රවට්ටන කතා මේ සහෝදරය 3 දෙනා කියන්නේ ජනතාවට. මේ මිනිස්සුන්ගේ සල්ලි මෙතන තැම්පත් කරලා තියෙන්නේ. මේගොල්ලෝ කියනවා දැන් 120ක් දෙන්නල්ලු. 120ක් දීලා මාස 3කට පස්සේ අවුරුදු 5කින් අනිත් 120 දෙන්නල්ලු. අතිගරු ජනාධිපතිතුමාට අපි මේ ඉල්ලීමක් කරන්නේ ජනාධිපතිතුමනි මේ ප්‍රශ්නෙට ඔබතුමා මැදිහත් වෙලා මේ අතරන මිනිස්සුන්ගේ මේ ස්ථිර තැන්පත් මුදල් වෙනුවෙන් වගකීමක් දරන්නයි කියලා අපි මේ ජනාධිපතිතුමාගෙන් සාහනේ ඉල්ලන්නේ. ඔබතුමා පොරොන්දු වෙනවාද කොළිය කපන්නේ නැතුව ඒ දෙන විදියට පොරොන්දු වෙනවාද කොළිය දෙන්නවා කියලා? හරි අනිවාර්යයෙන් කොළියම් දෙනවා. SMD පාලිත මේ විදිහට දෙහිවල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ බරවහන පුහුණු පාසලක සහ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ කුලියට දීමේ ආයතනයක හිමිකරුවෙක්. මෙරට අධිවේගී මාර්ග ව්‍යාපෘති ඇතුළු රාජ්‍ය ව්‍යාපෘති රැසකටද ඉදිකිරීම් භාණ්ඩ සැපයුම් කරවන තරමට අද ඔහු සාර්ථක ව්‍යවසායකයෙකු වී අවසන්. ආර්ථික දුෂ්කරතා රැසක් මැදේ ජීවත් වූ 5 දෙනෙකුගෙන් යුත් පවුලක ජීවන අරගලයේ මැද ඔහුට සාර්ථකත්වයට එන්නට මුලපිරුණු කරුණු පිළිබඳව ඔහු සිය මතකාවර්ජනය කළේ මෙලෙසින්. අපි දරිද්‍රතාවයෙන් සෑහෙන දුප්පත්කමින් පෙළිච්ච පවුලක්. තාත්තා ඇදුම රෝගයෙන් පෙළුණා. අම්මා සෑහෙන දුප්පත්. ඒක නිසා අපේ පොඩි පොඩි පැටව 5 දෙනෙක් විතර හිටියා. ඉතින් ලොකු ආදායම් මාර්ගයක් තිබ්බේ නැහැ. ස්කුවා පාසල් යන අවදියේම අම්මයි තාත්තයි දෙන්නම ගරජ් එකට යොමු කරා. පාසලේ පහේ පන්තියේ ඉඳලා ගරජ් එකේ ස්කෝලර්ල ඇවිල්ලා ගරජ් එකේ වැඩ කරා. ඒ වැඩ කරන අවස්ථාවේ හැම අවස්ථාවෙම ආයි හවස වැඩ ඇරලා ඉවරලා තමයි එන්නේ රෑ 7යි 8යි ගෙදර එනකොට.
සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නකොට වාහන පේන් කරන පැත්තෙන්ද වාහන ටින්කරින් පැත්තෙන්ද මෙකැනිකල් පැත්තෙන්ද දක්ෂ බාසුන් නැ කෙනෙක් ඔලිය විභාගයේ ප්‍රතිපල එනකම් පුංචි පුංචි වාහන කැඩිච්ච වාහන හදලා ආදායම් මාර්ගයක් උපයන තතර පොඩි ගරාජයක් පටන් ගත්තා. ඉන් පස්සේ එළවල අධ්‍යාපනයෙන් පස්සේ කියන්නේ ඒ ව්‍යාපාරේ හොඳ හින්දා අධ්‍යාපන කටයුතු උඩට ගෙනියන්න බැරි වුණා. නමුත් අර ගරාජ් එකේදී ඒ කරගත්ත ව්‍යාපාරේ පළල් කරලා ඇත්තෙන්ම ටික දවසක් යනකොට ටිකක් හොඳ ව්‍යාපාරයක් බවට පත් වුණා. යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද පස්වරුවේ යාපනයේ සංචාරයක නිරත වුණා. යාපනයට ගිය යුද හමුදාපතිවරයා පළඹුවෙන් යාපනයේ රතකුරු අතිඋතුම් යස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන් මුණ ගැහුණා. ඉන් අනතුරුව ඔහු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී වික්නේශ්වරන් මහතා හමු වුණේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී. ඉඩම් නිදහස් කිරීම පිළිබඳව අපි මෙහිදී සාකච්ඡා කළා. ඒ වගේම හිටපු එල්ටීටී සමාජිකයන් ගැනත් ඔවුන්ගේ අනාගතය පිළිබඳවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම පිළිබඳවත් සාකච්ඡා කළා. ඒ වගේම ධීවර ගැටලු පිළිබඳවත් සාකච්ඡා කළා. දුප්පත් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් උයි අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ. The armed forces and release more and more to comfort their grievances. මාධ්‍ය බලවත්කම පිළිබඳ කතානායක කරු ජයසූරිය මහතා අද අදහස් පළ කළා. ඒ කතිකාචාර්ය රේණුකා තෙන්නකෝන් මහත්මිය රචිත සොල්දර මැදුර කෘතිය අද පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින්. මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සාමාන්‍ය පොළ මාධ්‍ය වේදීන්ට අපි විශාල ගෞරවයක් තියෙනවා. මොකද මේ සමාජයක් හදන්න, සමාජයක් විනාශ කරන්න, එහෙම නැත්නම් චරිතයක් ගොඩනගන්න, චරිතයක් පුම්බන්න, එහෙම නැත්නම් චරිතයක් විනාශ කරන්න මාධ්‍ය වේදීන්ට කරන්න පුළුවන්. ඉතින් මේ ජුමිය ප්‍රියංශයේ නිසා අපි හිතුවා මේ තාමත් වටිනා ග්‍රන්ථයක් බිහි කිරීම සම්බන්ධයෙන් අපි ඇයට සුවපතන්න ඕනේ කියලා. කාන්තාවන් සහ මත්පැන්හල් සම්බන්ධයෙන් ගුණ කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම අද විභාගයට ගණුනා. ශ්‍රේෂ්ඨ අධිකරණයට මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත්තේ සමල්ලි ෆොන්සේකා මහත්මිය ඇතුළු කාන්තාවන් 11 දෙනෙක්. කාන්තාවන්ට මත්පැන්හල් වල සේවය කිරීමට හා මත්පැන් මිලදී ගැනීමට පැවති තහංචි ඉවත් කරමින් මුදල මාධ්‍ය මංගල සමරවීර මහතා ගැසට් නිවේදන දෙකක් නිකුත් කළ බවත් එම පියවර අවලංගු කිරීමට ගත් තීරණයෙන් තමන්ගේ සම අවස්ථා අයිතීන් උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම් කාර්යයන් පවසනවා. අප වාර්තාකරු පැවසුවේ මෙම පෙත්සමේ මැදිහත්කරුවන් වීමට ඉඩ දෙන්නේ සංවිධාන දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා ඇති අතර එම ඉල්ලීම පිළිබඳ කරුණු සලකා බැලීම ජූනි මාස පළමුවනිදාට කල් තබුණු බවයි. පෙත්සම් කරුවන්ගේ පාර්ශ්වයේ නීතිඥයින් අද පෙත්සම් විභාගයට ඉදිරිපත් වූ අතර මේ කැඳවන අවස්ථාවේ අධිකරණ පරිශ්‍රයෙන් පිටත නිහඬ විරෝධතාවක්ද පැවැත්වුණා. ඒකාන්තවන්ට මත්පැන් හල්වල සේවය කිරීමට හෝ මත්පැන් බිල දී ගැනීමට අවසර දිය යුතු නැතයි පිළිඹු කරමින් කාන්තාවන් සිරාසල්වල සේවය කිරීමට අවස්ථාව ලබා දීමත් ඒ තුළ මධ්‍යසාරය මිලදී ගැනීමටත් ලබා දීම තුළින් ඇත්තටම ඒ අපේ සාරධර්ම වලට අපේ ගති පැවතුම වලට ඒවා සම්පූර්ණ පටහැනිවි. පවුල රක්ෂණය වුණේ කාන්තාව නිසා. නමුත් දැන් කාන්තාවත් මධ්‍යසාරයට ඇබැහුණොත් ඔබට හිතන්න පුළුවන් පවුල මුළු පවුලේ අනාගතේ කොමක් වෙනවද කියලා. ඊට අමතරව ඩියර් වල මිල අඩු කිරීම නිසා ඉතාමත්ම මේ ඕනෑම දෙයකක මිල අඩු කරාම ඒ පරිභෝජනය වැඩි වෙනවා. ප්‍රතිපන් පිරිමි ජනතාවත් අතර මධ්‍යසාර පරිභෝජනය වැඩි වෙනවා. මේ කාන්තාවන් සිදුවන මේ අපරාධය ගැන ජනතාව දැනුවත් කිරීමට විශේෂයෙන්ම මේ කාන්තා ගුරු සමස්ත ලංකා කාන්තා ගුරු සංවිධානය මසින් ශ්‍රේෂ්ඨාධික නිධිකරණ මේ ඉදිරිපත් කරන පෙත්සම පිළිබඳව අපේ සහයෝගය ලබා දෙමිට අද අපි පෙළපාලයක් පැවැත්වුවා ශ්‍රේෂ්ඨාධික නිධිපිට. සූර්යවැව උස්කල සහ ඇහැටුවව ගම්මානවල ගම්වැසියන්ගේ වගාවන්ට හානි කරන වන අලිසුවා අදාළේම මෙහෙයුමක් දියත් කළා. මේ ප්‍රදේශයේ ජනතාව ගම්වදින වනාලින් නිසා නිතරම පීඩාවට පත්වනවා. ගම්වදින වනාලින්ගෙන් ආරක්ෂා වීමට මේ ජනතාව එලිමහනේ ගිනිකොඩවල් ගහගෙන රෑ පහන් කළ අයරු න්ියස් ෆස්ට් අප ඔබට වාර්තා කළා. අදාලියුමත් මේ වනාලින් අල්ලා ගැනීමට උඩවලව වනජීවි නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කළා.
පයගණනක් සිදු කළ සෝදිසියකින් අනතුරුව ප්‍රදේශයේ සැරිසරන එක් සද්දන්තෙක් අල්ලා ගැනීමට වනජීවි නිලධාරීන් සමත් වුණා. ගම්මැද ගමින් ගමට වැවෙන් වැවට වැඩසටහනේ තුන්වන අදියරේ හතරවැනි දිනය අදයි. අද දවසේ අනුරාධපුරයේ හොරිවිල, තුම්බිකුලම සහ පට්ටිවැවෙන වැව්වලට අදාළ ඇලමාර්ගයන්හි සිතියම් ගත කිරීම සිදු කෙරුණා. අප කණ්ඩායම අද දිනේ මුලින්ම හොරිවිල වැවේ ඇලමාර්ගයන් සිතියම් ගත කළා. එය බෙල්ලන් කඩර එල්ලංගා පද්ධතියෙන් පෝෂණය වන අවසන් වැවයි. ඉන් අනතුරුව අප කණ්ඩායම තුම්බිකුළුම රක්ෂිතය මධ්‍යයේ පිහිටි සිඳී ගොස් ඇති තුම්බිකුළුම වැව සිතියම් ගත කළා. මෙම එල්ලංගා පද්ධතියේ කායන් වැවක් වන පට්ටිය වැව සිතියම් ගත කෙරුණේ ඉන් අනතුරුවයි. මේ ව්‍යාපෘතිය සඳහා පෙරදිනිය විශ්වවිද්‍යාලයේ කෘෂි අධ්‍යන පීඨය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය දෙක්ව සිටිනවා. ගිය ප්‍රධාන වැව්වලට අමතරව අපේ බලාපොරොත්තුවක් තියෙනවා, අවශ්‍යතාවක් තියෙනවා කියලා මිතුරුලා සඳහන් කරනවා. මේ අපේ ප්‍රධාන සිතියම් ගත ප්‍රදේශයට අදාළ ප්‍රධාන ස්ථාන ලකුණු කිරීම සඳහා. ඇයි ඒ වගේ අවශ්‍යතාවක් තියෙන්නේ? බෙල්ලන් කඩවල ජලපෝෂක ප්‍රදේශයේ තියෙන මාර්ග සහ ප්‍රසිද්ධ ස්ථාන සලකුණු කිරීමේ වැදගත්කම කියන්නේ ඉදිරි කාලදී එම සිතියම් පරිහරණය කරනකොට නිශ්චිත වූ ස්ථාන අපිට හඳුනාගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසායි අපි මීළඟට එම ස්ථානවලට ගිහිල්ලා එම ස්ථාන සලකුණු කිරීමට කටයුතු කරන්න උත්සාහ කරන්නේ. අපගේ මේ වැඩසටහනේ තුන්වන අදියරේ හතරවන දිනේ අපේ තීන්දුකුළම, එහෙම නැත්නම් තුම්බිකුළම, ඒ වගේම පට්ටිය වැව සහ විශේෂයෙන්ම මේ වැව් වලට ජලය සැපෙන ප්‍රධාන ඇලමාර්ග සලකුණු කිරීම අද දවසේදී අප මේ කටයුත්තේදී සිදු කළා. හෙට දවසේදී අප සූදානම් මේ ප්‍රදේශයේ තිබෙන ප්‍රධාන ස්ථාන, පන්සල්, ප්‍රධාන මාර්ග, පාසල් මේ සියල්ල නිරීක්ෂණය කරමින් සිතියම් ගත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නට, හෙට දවසේදීත් මේ සම්බන්ධයෙන් ඔබට තොරතුරු ගෙනෙන්නට අපගේ කණ්ඩායම සූදානම්. දැන් Big Match Fever විශේෂාංග. මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර ස්වර්ණ සිංහ සංග්‍රාමයේ මහා ක්‍රිකට් තරගය මෙවර හත්වැනි වරටත් පැවැත්වෙනවා. දෙදින තරගයක් වන මෙය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වීමට නියමිතයි. අර තරඟ 16කට පමණ මුහුණ දීලා ඉන් තරඟ 9ක ජයග්‍රහණ රාහුල කණ්ඩායම විසින් ලබාගෙන තිබෙන අතර හොඳ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 4-5 දෙනෙකුම මෙවර කණ්ඩායමේ නියෝජනය කරනවා. ඒ වගේම ලකුණු 10 සීමාව පසු කරපු ක්‍රීඩකෙක් සහ අඩුළු 75ක සීමාව පසු කරපු ක්‍රීඩකෙක් කණ්ඩායම අතර රැඳී සිටීම මම හිතන්නේ කණ්ඩායමට ලොකු ශක්තියක්. මෙවර ස්වර්ණ සිංහ සංග්‍රාමයට එක්වන රාහුල විදුහල් කණ්ඩායම මෙහෙවන්නේ යුරාජ් චලක. මෙවර අපි හොඳ සූදානමින් ඉන්න තරගයක් දෙන්න. ඒ වගේමයි ධර්මපාල විද්‍යාලයට මෙවර හොඳ තරගයක් ලබා දීලා තරඟ ජයග්‍රහණය කරන්න අපි හොඳ සූදානමින් ඉන්න. ස්වර්ණ සිංහ සංග්‍රාමයේ සියලු තොරතුරු ඔබ වෙතගෙන එන්නට ස්පෝට් ෆස්ට් අපි සූදානම්. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.